අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල පොළපැත්ත ගියොත් එහෙම වට්ටක්ක දළු ඕන තරම් හොයාගන්න පුළුවන්. අනාගතයේදී සුපර් මාකට් වලටත් වට්ටක්ක දළු එයි. අද ඉඳන් වට්ටක්ක දළු මැල්ලුම් හදන හැටි දන්න අය ගොඩක් ඉන්න නිසා එයාලගේ ඉල්ලුම තියෙනවනේ. එතකොට සුපර් මාකට් වලිනුත් වට්ටක්ක දළු සපයයි. ලෝකයේ වැඩිම දෙනෙක් නරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. එහෙනම් මේ වට්ටක්ක දළු වලින් වට්ටක්ක දළු මැල්ලුමක් මම අද හදනවා. හරිම කිරි රසයි, හරිම රසයි. ඊට ඉස්සෙල්ලා මම වට්ටක්ක දළු වල තියෙන ගුණ ඔයාලට කියන්නම්. වට්ටක්ක දළු වල කැලරි ප්‍රමාණය අඩුයි. ඒ වගේමයි වට්ටක්ක දළු වල ඇන්ටිඔක්සිඩන්ට්, ඒ කියන්නේ ප්‍රතිඔක්සීකාරක ගුණය තියෙන නිසා තරුණ බව රැකදෙනවා. ඒ වගේමයි විටමින් A තියෙන නිසා ඇස් පෙනීම යහපත් කරනවා. ඒ විතරක් නෙමෙයි, මේකේ තියෙන කෙඳි සහිත බව නිසා ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් උරා ගන්න එක අඩු කරනවා. ඒ වගේමයි ඒ කෙඳි සහිත බව නිසා ආහාර හොඳින් දිරවනවා. ඒ විතරක් නෙමෙයි, මේ කොලෙස්ටරෝල් උරා ගැනීම අඩුවීම තුළින් අපේ හෘද වස්තුවත් හොඳ සෞඛ්‍යමත් එකක් කරනවා. ඒ වගේමයි ලේවල සීනි පාලනය කරන නිසා දීවැඩියාව තියෙන අයටත් හොඳයි. විටමින් C තියෙන නිසා සම සෞඛ්‍යමත් කරනවා, සම පැහැපත් කරනවා. ඒ වගේමයි කැල්සියම් සහ ෆොස්ෆරස් තියෙන නිසා කුඩා ළමයින්ටයි කිරි දෙන අම්මලාටයි වඩාත් ගුණදායකයි. බලන්න කොච්චර ගුණදායක හොඳ ආහාරයක්ද කියලා මේක. වට්ටක්ක දළු කෑවහම රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරලා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කරනවා. එතකොට අපි සෞඛ්‍යමත් වෙනවා. බලන්නකෝ, මේ වට්ටක්ක දළු වල තියෙන කෙඳි සහිත බව වැඩි නිසා අපේ ආහාර හොඳින් දිරවනවා. පොළපැත්ත කියලා බලන්න, මේ දවස්වල වට්ටක්ක දළු තියෙනවා. අරගෙන ඇවිල්ලා මේ විදියට මැල්ලුමක් මලවන්න. ඒ විතරක් නෙමෙයි, අපි අර හාල්ගෙන කිලෝ 10 කිලෝ 5 බෑග් තියෙන්නේ, අන්න ඒකකට පස්පුරවලා ඒවයි වට්ටක් ඇට ටිකක් වවලා ඔයාලට පුළුවන් ගහකට යවලා, එහෙම නැත්නම් කෝටුවක් කාලා ලණුවක් ඇදලා ලණුව තවත් ගහකට යවලා වට්ටක්ක වලක් වවා ගන්න. එතකොට ඔයාලට සති දෙකකට සැරයක් හරි වට්ටක්ක දළු කාලා මම්මේ කියන ගුණ ඔයාලට ලබා ගන්න පුළුවන්. විටමින් ප්‍රතිබුන්න මොකටද? එහෙනම් අපි බලමු මේ රසවත් වට්ටක්ක දළු මැල්ලුම හදන්නේ කොහොමද කියලා. මේ වට්ටක්ක දළු වල දණ්ඩේ බූව වගේ එකක් තියෙනවා. ඔයාලා දැකලා තියෙනව නේද දැලඹුව? දැලඹුවක ඇඟේ තියෙන බූව අනේ වගේ බූවක් මේ වට්ටක්ක දණ්ඩෙත් තියෙනවා. මම පොලේ ගිය වීඩියෝ එක දැක්කනම් ඔයාලා දකින්න ඇති පොලෙන් මම වට්ටක්ක දළු මිටි දෙකක් ගන්නවා. ඒ වට්ටක්ක දළු තමයි අද මම මලවන්න යන්නේ. අනිත් එක තමයි මේ වට්ටක්කවැල් වැඩිපුර යන්නේ පොළවේ. එහෙම වෙනකොට වට්ටක්කවැලේ දිගටම වැලි තියෙනවා. දැල්ල උඩට හිටපු තැන්වල නම් වැලි ගෑවෙන්නේ නැතුව යයි. ඒ වුණාට දැල්ලෙන් දැල්ලට, කොලෙන් කොලේට මේ වගේ හොඳට හොදන්න ඕනේ. සමහර වෙලාවට දැල්ල ඇකිලිලා තියෙන නිසා ඒක ඇතුළේ වැලි තියෙන්න පුළුවන්. ඒවත් හොඳට දිග ඇරලා හොදලා ගන්න. වට්ටක්ක දැල්ලේ තියෙන කොළ ටික මෙන්න මේ වගේ කඩාගෙන කෑලි කෑලි වලට මේ වගේ ඉරා ගන්නවා. ඉරා ගත්තට පස්සේ ගන්ඩේ උඩ ඉඳලා පොඩක් පොනිත්තලා මෙන්න මේ වගේ කෙඳි ටික ඇදලා ගන්නවා. එතකොට අර බූව කෙන්දත් එක්ක ගැලවිලා එනවා. මේ විදියට හැම දණ්ඩකම කෙඳි ටික මේ වගේ ගලවල ගන්නවා. කෙඳ ගලවලා අයින් කරාට පස්සේ දණ්ඩ හොඳටම මෙලෙක් වෙනවා. එතකොට ලේසියෙන් කඩා ගන්න පුළුවන්. මේ වගේ නැට්ටත් එක්ක තියෙන කොලේ නැට්ටෙත් මේ වගේ කෙඳි අරින්න. එතකොට අර බූව ගැලවිලා යනවා. ඊට පස්සේ කොලේ මේ වගේ කෑලි කෑලි වලට ඉරා ගන්නවා. මේ තියෙන්නේ අපි සුද්ධ කරගත්ත දළු කොළ ටික. මේ තියෙන්නේ අපි අයින් කරපු කෙඳි. ළඟ වට්ටක්ක දළු මිටි දෙකක්ම තියෙනවා. ඒ වුණාට මම 3-4 දිනකට අවශ්‍ය රෙසිපියක් ඔයාලට අද මන් දෙනවා.
එසලම බීලූණු ගෙඩි භාගයක් හීනියට මේ විදියට කපා ගන්නවා. රතලූණු නම් ගෙඩි 7ක් 8ක් විතර ගන්න. ලුණු එකට ලුණු කුඩු තේහෙනේ භාගයක් දාලා මේ විදියට හොඳට පොඩි කර ගන්නවා. දැන් මෙතන කහයි පොළොයි තියෙනවා. මේකෙන් පොල් මෙන්න මෙච්චර මිටක් විතර කූප භාගයක් විතර අර ගන්නවා. ඒකට ලුණුත් එක්ක කලවම් කරගත්ත ලුණු ටිකක් දාලා අතින් මේ විදියට හොඳට අනා ගන්නවා. මම මේ වට්ටක් හදලු එකට ඇඹුල් දාන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ අනාගත්ත පොල් ටික මේකට දාලා හොඳට අතින් කලවම් කරගන්නවා. ඊළඟට වට්ටක් අයක මේ විදියට ලිපේ තියලා අටු ගින්දරේ මේ විදියට හැමීට කලවම් කරනවා. ගින්දර මෙන්න මේ ගානට තියෙන්න ඕනේ. ටිකක් කලවම් කරලා පියනෙන් වහනවා. වහලා අටු ගින්දරේ විනාඩියක් විතර ලිප උඩ තියෙනවා. විනාඩියකට පස්සේ පියන ඇරලා ආයෙත් කලවම් කරනවා. එතකොට වට්ටක්කවල තියෙන වතුර ටික ඩිංග ඩිංග එළියට එනවා. ඊට පස්සේ ආයෙත් වහලා විනාඩියක් උයනවා. විනාඩියකට පස්සේ ආයෙත් ඇරලා ආයෙත් මේ විදියට කලවම් කරනවා. දැන් අපේ වට්ටක් අදලු ටික ඩිංග ඩිංග පොඩි වෙනවා. ඊට පස්සේ කලවම් කරලා ආයෙත් වහලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඇරලා කලවම් කරනවා. මේ වෙලාවේ වට්ටක්ක දළු වල තියෙන තෙත ටික ඔක්කොම එළියට ඇවිල්ලා වට්ටක්ක දළු ටික මෙලවිලා. දැන් මම මේ වෙලාවේ දඬු කෑල්ලකින් චුට්ටක් අරන් කාලා බලනවා. අමුගතිය ගිහිල්ලා හොඳට තැම්බිලා. වට්ටක්ක දළු ටික නම් හරිම කිරි රහයි. බලන්නකෝ ඔයා මේ විදියට වට්ටක්ක දළු මැල්ලුම් හදලා පුදුම කිරි රසක් තියෙන්නේ. දැන් මේ දළු ටික ඉක්මනින් වෙන භාජනයකට මාරු කරගන්න ඕනේ. නැත්තං වට්ටක්ක දළු වල තියෙන කොළපාට නැති වෙලා කහ පාට වෙයි. ඔයාලත් මේ වට්ටක්ක දළු මැල්ලුම හදලා බලන්නකෝ කොයිතරම් රසයිද කියලා. හරිම කිරි රහයි. මස් මාළු වෙන දවසකට, එහෙම නැත්නම් වෙජිටේරියන්ස්ලා නම් සෝයා වගේ දෙයක් වෙන දවසකට මේ වගේ වට්ටක්ක දළු මැල්ලුමක් එක්ක බත් එකක් කිව්වොත් එහෙම වෙන මුකුත් දුන්නේ නැහැ. ඔයාලට මේකෙන් විටමින් සහ ඛනිජ ලවණ ලැබිලා තියෙනවා. එහෙනම් ඔයාලට පෝෂණීය ආහාර වේලක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්. අප්‍රේල් මැයි වගේ මාසවලල පොළ පැත්තේම ගියාම වට්ටක්ක දළු ඕන තරම් ගන්න තියෙනවා. ගිහින් බලන්නකෝ තිබුණ තරම් එන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුම ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.